श्रीलंका क्रिकेट कंडायमट मैत काले होंद नायके किटीन ए तत्व अपे क्रिकेट अद तीन नरक तत्व एन लोकम हेतुवाक होंद नायके पुलवान तमंट तीन संपत्वलीन उपरीम वेडगान्न होंद नायके नति उनाम वेडगान्न पुलवान क्रीडकयांगी दक्षता सेंगविलायान्न पुलवान अपे क्रिकेट वल हिटपु होंदम नायकयो देन्न तमाई अर्जुन रणतुंगात महेल जयवर्धनात ए नायकयो देन्न इन्न काले अपे क्रिकेट कंडायम मोनतरम तरंगकारीद कियन दे गैन अमुतुवेन कियन्न ओन नैहने महेलला अर्जुनला तरम नति उनात अपे सतुव सटंकामी नायकयो गोडक इंदला तियेनवा හැබැයි මෑත කාලේ අපිට එහෙම කෙනෙක් හොයාගන්න බැරි වෙලා තියෙනවා නායකයෙක් විදිහට තේරීම් කමිටුවේ අලුත්ම හඳුන්වා දීම තමයි කුසල් ජනිත් කුසල් නායකයෙක් විදිහට සුදුස්සෙක් වෙන්නේ කොහොමද කියන දේ දන්නේ ප්‍රමෝදය ඇතුළු තේරීම් කමිටුව තමයි ඔවුන් කිව්වේ කුසල්ට නායකත්වය පුළුවන්ද කියලා බලන්න තරගාවලි දෙකක් දෙනවා කියලා දැන් මේ තරගාවලි දෙකම පරාදයි ඒ කියන්නේ නායකයෙක් විදිහට කුසල් ෆේල් ඒ විදිහට කුසල් ෆේල් කියලා ප්‍රේක්ෂකයෝ විදිහට අපි දැක්කට තේරීම් කමිටුව ওই දේ දකිද බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක තරගාවලියේදී වගේම එංගලන්ත කණ්ඩායම එක්ක තරගාවලියේදී අපි දැකපු දෙයක් තමයි කුසල් වැඩගන්නේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ගෙන් විතරයි කියන්නේ. එංගලන්තයේ තරගාවලියේ චමීර බින්රෝ වනිදු තුන්දෙනාට වැඩි බරක් පන්දු යවීම පැත්තේ දෙනවා තමයි අපි දැක්කේ. පන්දු යවන විකල්පයන් තියෙද්දී ඒ විකල්පයන් ගැන හිතන්නේ නැතුව ප්‍රධාන පන්දු යවන්නන්ම මහන්සි කළ විදිහ තමයි අපි දැක්කේ. ඒ වගේම බය නැතුව පන්දුට පහර දෙන ක්‍රීඩකෙක් විදිහට නමක් දිනාගෙන ඉන්න කුසල් නායකයෙක් වුණාට පස්සේ ප්‍රතිකරණයේදී වගකීමෙන් පන්දුට පහර දෙන විදිහ දැක්කත් කඩුල් රැකීමේදී පහසු අවස්ථාවන් අතහරින විදිහ තමයි දැක්කේ. සාමාන්‍ය වේග පන්දු යවන දෙන්නෙක් පන්දු යවල පළවෙනි පන්දු අර 10ට පස්සේ දඟ පන්දු යවන්නව අරගෙන එනවා වගේ සාම්ප්‍රදායික තීරණ අරගෙන දැන් තරගයක ප්‍රතිවාදීන් පරාද කරන්න අමාරුයි. තනතිල්ල බල්ලා මොන පන්දු යවන්නන්ගෙන්ද එදාට වැඩගන්නේ කියන දේ නායකෙක්ට ඉක්මනට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනා. දෙවෙනි ඉදින් තරගයේ තනතිල්ලේ පන්දු දෝලණය වෙන විදිය දක්පු නායක මෝගන් දෝලණයට හපන් සම් කරන්ට අලුත් පන්දු බාර දීමත් එක්ක තමයි තරගයේ පාලනය ආරම්භයේ ලබා ගන්න එංගලන්තයෙන් සමත් වෙන්නේ. හැබැයි අපේ සංචිතයේ ඉන්න හොඳටම පන්දු දෝලණය කරන්න පුළුවන් පන්දු යවන්න උණු දනංජය ලක්ෂාන් දෙවෙනි තරගයට ගන්නේවත් නැහැ. ඒ වගේම ඔහුගේ පළවෙනි තරගයේ නව පන්දු දීලා දෝලණයෙන් වැඩක් ගන්න කුසල් උත්සාහ කරන්නේත් නැහැ. ඉතින් මෙකී නොකී මතු පිටින් පෙන්නු තත්වයන් එක්ක නායකයෙක් විදිහට කුසල් ෆේල් කියන දේ තමයි පේන්න තියෙන්නේ. අපි බලමු ප්‍රමෝදයේ කියපු විදිහට කුසල්ට දීපු අවස්ථාවන් දෙකේ ප්‍රතිඵල එක්ක කුසල් ගැන මොන වගේ තීරණයක් ගනීද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.